සුබ දවසක් ඔයාලා හැමෝටම. අපේ ඇඟේ වැඩිපුරම ප්‍රමාණයක් තියෙන ජලය. ඒ හින්දා රීහයිඩ්‍රේෂන් තෙරපි. ඒ කියන්නේ අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු අපේ ඇඟේ ජලය අඩු වීම නැත්නම් විජලන තත්වයට තියෙන බෙහෙත් සහ ඒ වගේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා කතා කරමු. හරි වීඩියෝ එක අවසානය වෙනකම් බලන්න මම හිතනවා ඔයාට ලොකු දැනුමක් ගන්න පුළුවන්. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපේ ඇඟෙන් 60%ක්ම තියෙන ජලය. මේ 60% අපේ ඇඟේ හැම සෛලයකටම සහ රුධිරයට බෙදිලා යනවා. හරි දැන් කතා කරමු ඔයාලා අහලා ඇති ඩීහයිඩ්‍රේෂන් විජලනය. ඒ කියන්නේ දැන් අපි ගන්න කෑම බීම වලින් යම්කිසි ජලයේ ප්‍රමාණයක් අපේ ඇඟට එනවනේ. අන්න ඒ එන ප්‍රමාණයට වඩා අපේ ඇඟෙන් පිටවන ජලයේ ප්‍රමාණය වැඩි වුණාම විජලනය වුණයි කියලා කියනවා. අපිව විජලනය වුණාම අපිට එන රෝග ලක්ෂණ මොනවාද? අධික තිබහක් එනවා. ඊට පස්සේ කට වේලුණු ගතියක්, කලන්ත ගතියක්, මලබද්ධය, සම වේලුණු ගතියක්, මූත්‍රා කිරීමේ අපහසුතාවයක් හෝ මූත්‍රාවල පැහැය වෙනස් වෙන්න පුළුවන්. හරි මේ විජලන තත්ත්වය ඇති වෙන්න බලපාන ප්‍රධාන හේතු මොනවාද? ප්‍රමාණවත් වතුර බොන්නේ නැතිකම, ඊළඟට වමනේ යාම සහ බඩේලිය යාම ප්‍රධානව ගන්න පුළුවන්. මේ බඩේලිය යන එක අපිව විජලනය කරන්නේ කොහොමද? ඔයාට දරුණුවට බඩේලිය යාම සිද්ධ වෙනවා නම් ඉතාමත් කෙටි කාලයකදී ඔයාගේ ඇඟේ තියෙන ජලය සහ සෝඩියම් පොටෑසියම් වගේ අයන විශාල ප්‍රමාණයක් ඔයාගේ ඇඟෙන් පිට වෙනවා. ඒ කියන්නේ අපේ ආහාර ජීර්ණ මාර්ගයේදී මේ දේවල් ඇඟට අවශෝෂණය වෙන්නත් කලින් මේවා පිට වෙන එක තමයි සිද්ධ වෙන්නේ. මෙහෙම සෝඩියම් පොටෑසියම් කියන අයන අපේ ඇඟෙන් අයින් වෙද්දී ප්‍රධාන සිද්ධි දෙකක් වෙනවා. ඒ තමයි ඔයාලා අහලා ඇති හයිපොනැට්‍රීමියා සහ හයිපොකැලීමියා. ඒ කියන්නේ අපේ ලේවල තියෙන සෝඩියම් සහ පොටෑසියම් ලෙවල් එක ගොඩක්ම අඩු වෙනවා. ඒ හින්දා ඔන්න විජලන තත්ත්වය ඉක්මනට එනවා. හරි අපි දැන් කතා කරමු මේ විජලනයට ගන්න බෙහෙත් ගැන. එකටම පෙඩිට්‍රන්. මේවා පාවිච්චි කරන විදිය ගැන තව ටිකකින් කියන්නම්. අපි මේ කතා කරන බෙහෙත්වල ප්‍රධානම කාර්ය තමයි අපේ ඇඟේ සෝඩියම් පොටෑසියම් බැලන්ස් එක ගානට තියාගන්න එක. හරි ඊළඟට නියුට්‍රන්. ඊළඟට අපි හැමෝම දන්න ජීවනි. හරි කොහොමද මේවා නිවැරදිවම පාවිච්චි කරන්නේ? එකටම පැකට් එකේ තියෙන ඔක්කොම කුඩු ටික උණු කර නිවාගත් ජලය ලීටර් 1ක හොඳින් බිය කරගන්න ඕනේ. සීනි, ලුණු, දෙහි වගේ දේවල් මුකුත්ම මේකට දාන්න යන්න එපා. අනිවාර්යයෙන්ම මේ දිය කරගත් එක පැය 24ක් ඇතුළත පාවිච්චි කරන්න ඕනේ. පැය 24කින් පස්සේ මේකෙන් ටිකක් ඉතුරු වෙලා තිබ්බොත් ආයි බොන්න යන්න එපා. ඒ ටික විසි කරලා දාන්න. මේ අපි දිය කරගත් එක ෆ්‍රිජ් එකේ දාන්න අත්‍යවශ්‍යම නැහැ. නොදා ඉන්නත් පුළුවන්. තව දෙයක් ශීතකරණයේ දැම්මත් මේක පැය 24ක් ඇතුළත පාවිච්චි කරන්න ඕනේ. ඉතිරි ඒවා අයින් කරලා දාන්න. විශේෂ කාරණයක් තමයි කුඩා දරුවෙක්ට දෙනවා නම් මව්කිරිත් එක්කම දෙන්න. ළමයාගේ අයිලයිට් ඉදිමෙනවද කියලා හොඳට බලන්න. එහෙම ඉදිමෙන්න වගේ එනවා නම් මේ ජීවනීය දෙන එක අනිවාර්යයෙන්ම නවත්තන්න. හරි පැය 24න් පස්සෙත් මේ විජලන තත්ත්වය හරි ගියේ නැත්නම් ආයෙත් අලුත් පැකට් එකක් දිය කරලා පටන් ගන්න. දින 3ක්වත් යනකම් හොඳ වුණේ නැත්නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ගන්න. මේ ජීවනීය වලින් කරන ප්‍රධාන කාර්යය තමයි ජීවනීය වල තියෙන ග්ලූකෝස් නිසා සෝඩියම් ලෙවල් එක ගානට තියාගන්න. හරි මේ වීඩියෝ එකෙන් පුංචි හරි දැනුමක් ඔයාට එන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අමතක නොකර subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඇදුම ගැන සහ ඇදුමට ගන්න හැම බෙහෙතක් ගැනම සියලු විස්තර කතා කරමු. ඉතින් හැමෝටම good luck.